ආයුබෝවන් මගේ YouTube channel එකට එකතු වෙලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම හදන්න යන්නේ මෙන්න මේ වගේ ෆ්‍රෙන්ච් ටෝස්ට්. මේ ෆ්‍රෙන්ච් ටෝස්ට් එක ඇත්තටම වෙනද හදන සාමාන්‍යයකට වඩා වෙනස්. පෝෂණීය බවින් වැඩි. ඉතින් මේ ෆ්‍රෙන්ච් ටෝස්ට් එක හදන්න මට අවශ්‍ය වෙනවා මෙන්න මේ අමුද්‍රව්‍ය ටික. මේ අමුද්‍රව්‍ය සමහර දේවල් නැත්තම් ඔයාලට ගෙදර තියෙන වෙනත් දේවල් එක් කරලුණා මේ වගේ ෆ්‍රෙන්ච් ටෝස්ට් එකක් හදන්න පුළුවන්. ඒ වගේම ගම්මිරිස් කුඩු, සීනි, තේ හැඳි එකක්, රස අණු ලුණු මේ දේවලුත් අවශ්‍යයි. මුලින්ම මම ඉඩ තියෙන බෝල් එකක් අරන් ඒට බිත්තර දෙක කඩලෙක් කරගන්නවා. ඊළඟට ගෙදර තියෙන බීටරයක් හෝ එහෙම නැත්නම් ගෑරුප්පක් හැන්දක් භාවිත කරමින් හොඳින් මේ වගේ බීට් කරගන්නවා. බිත්තර කහමද සහ සුදුමද හොඳින්ම කවලම් වෙනකම් මේ විදිහට බීට් කරගන්න. දැන් අපි ඒක එක් කරගන්නෙම ෆ්‍රෙෂ් මිල්ක්. ෆ්‍රෙෂ් මිල්ක් මම කප් එකක් එම නැත්නම් කෝප්ප එකක් මිලිලීටර් වලින් නම් මිලිලීටර් 200ක් වගේ ප්‍රමාණයක් එක් කරගන්නවා. ඊළඟට මේ සියල්ල නැවතත් හොඳින් ගෑරුප්පෙන් එම නැත්නම් බීටර් එකෙන් මේ වගේ බීට් කරගන්න. හොඳට මේ මිශ්‍රණය කවලම් කරගන්න. දැන් අපිට පුළුවන් ඒට අපි කපාගත්තු රතුළුණු එක් කරගන්න. හැබැයි රතුළුණු එක් කරගන්නකොට රතුළුණු එහෙම නැත්නම් බිලුණුත් එයාලට එක් කරගන්න පුළුවන්. සම්පූර්ණයෙන් ඔක්කොම නෙමෙයි භාගයක් එක් කරගන්න. ඊළඟට අවමිරිස්. අවමිරිස් කරල් දෙකක් මං ගත්තත් ඔයාලා පුංචය සඳහා සකස් කරනවා නම් අවමිරිස් ප්‍රමාණය ගොඩක් අඩු කරන්න. ඊළඟට කොට්ටු කපාගත් තක්කාලි ගෙඩි එකක් එකිනෙත් මම කොටසක් ඉතිරි කරගන්නවා. සීනි මේස හැඳි එකක්, ගම්මිරිස් කුඩු තේ හැඳි එකක්, රස අණු ලුණු මෙන්න මේ සියල්ල එක් කරගෙන නැවතත් හොඳින් මේ මිශ්‍රණය මිශ්‍ර කරගන්න. දැන් අපේ ෆ්‍රෙන්ච් ටෝස්ට් එකේ මිශ්‍රණය සකස් කරගෙන ඉවරයි. මම මේ ෆ්‍රෙන්ච් ටෝස්ට් එක සකස් කරන්නේ මේ ටෝස්ට් එකේ. ඉතින් ටෝස්ට් එක සකස් කරගන්න එක අත්‍යවශ්‍යයි. ටෝස්ට් එක සකස් කරගන්න ඔයාලට පුළුවන් බටර් හෝ මාගරින් මේ සඳහා එක් කරගන්න. එහෙම නැත්නම් පොල් තෙල් වුණත් කමක් නැහැ. මම මෙතෙන්දි මාගරින් අරන් තියෙනවා. හැබැයි මාගරින් ටිකක් හොඳට තවරගෙන තියෙන්නේ අපේ මේ ෆ්‍රෙන්ච් ටෝස්ට් එකේ තවත් පෝෂණය රසය වැඩි කරගන්න. ඉතින් දැන් අපි මෙන්න මේ වගේ අපේ හදාගත් මිශ්‍රණේ පාම්පෙති පොඟවගෙන ටෝස්ට් එකට එක් කරගන්නවා. බලන්නකෝ මේ විදිහට හොඳට මිශ්‍රණේ පොඟවලා ටෝස්ට් එකෙන් තියන්න. මුලින්ම මම පාම්පෙති දෙකක් තමයි සකස් කරන්නේ. පාම්පෙති දෙකම මේ විදිහට තියාගත්තට පස්සේ අපිට පුළුවන් ඊට උඩින් හැම්පෙති දෙක තියාගන්න. බලන්න ලේසෙන විදිහට හැම්පෙති දෙක තියාගන්න. ඒ වගේම ඔයාලට තවත් පෙනුම අවශ්‍ය නම් මෙන්න මේ විදිහට අපේ අර මිශ්‍රණයේ තියෙන තක්කාලි අවමිරිස් මේවා පොඩ්ඩක් උඩින් තියාගන්නත් පුළුවන්. ඉතින් හැම්පෙති දෙක තියාගත්තට පස්සේ ඊට උඩින් මම චීස් ලේ එකක් තියනවා. චීස් ඔගුලු ගාව තියෙන වර්ගයක් වුණත් භාවිත කරන්න පුළුවන්. මම අරගෙන තියෙන මොසරැල්ල. මොසරැල්ල චීස් ටික මේ විදිහට ග්‍රේට් කරගෙන උඩින් හොඳින් තියාගන්න. ඇත්තටම ගොඩාක් රසයෙන් යුතුයි. ඒ වගේමයි පෝෂණය. තේ නිසා උදෑසනට, රාත්‍රියට, තේ මේසයට මේ ඕනම තැනකට ගැළපෙන විදිහට අපිට පුළුවන් මේ වගේ ෆ්‍රෙන්ච් ටෝස්ට් එකක් සකස් කරගන්න. දැන් මම මේ චීස් ලේකට උඩින් අර ඉතිරි කරගත් ලූණු, අමු මිරිස්, තක්කාලි මෙන්න මේවා ටිකක් උඩින් ඉහ ගන්නවා. මම හැමතිස්සෙම කියනවා කෑම හදද්දි මේ
කෑම කන්න කලින් ඇස තමයි පිනවන්න ඕන. ඒ නිසාම මේ විදිහට සකස් කරා. ඊළඟට දැන් ටෝස්ට් එක වහලා අපිට පුළුවන් ටෝස්ට් කරන්න. මේ කුලපාට බල්බ් එක දෙස්සරයක් ඔන් ඔෆ් වෙද්දි විනාඩි 3ක වගේ කාලයකදී අපේ මේ පාන් ටික ටෝස්ට් වෙනවා. ඉතින් ගොඩාක්ම ලේසියෙන් පහසුවෙන් වෙළඳ පොලෙන් අපි දන්නේ අමුද්‍රව්‍ය භාවිත කරලා සකස් කරන කෑම වලට වඩා ඉතාමත් ගුණදායීව ප්‍රමිතියෙන් යුතුව මේ විදිහට ගෙදරදී කෑම පිළියෙල කරගන්න පුළුවන්. අපි චීස් එක් කරගත්ත නිසා මේ වගේ ටිකක් දුම දාන ගතියක් එනවා. හැබැයි දැන් අපේ පෙන්ච් ටෝස්ට් ටික හරි. දැන් අපිට පුළුවන් ටෝස්ට් එකෙන් ඉවතර ගන්න. චූටි කාලයක් තුල මේ වගේ ගොඩක් උනත් පිළියෙල කරගන්න පුළුවන්. උදෑසනට දරුවන්ට පාසල් ගෙන යන්න මොන්ඩිසෝරියට කුඩා දරුවන්ට මේ ඕනම කෙනෙකුට කෑමට ගන්න හොඳම හොඳ කෑමක් වේවි. ඒ වගේමයි ගෙදර මාදන නිසා අපිට විශ්වාසයෙන් යුතුව දරුවන්ට කෑමට දෙන්නත් පුළුවන්. ඉතින් ඔයාලත් සකස් කර බලන්න. මගේ චැනල් එක තවමත් ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අදම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම බෙල් අයිකන් එක ක්ලික් කරලා මගේ අලුත් අලුත් වීඩියෝස් නිතරම බලන්න. එමනම් සුබ දවසක්.